හිතන්න පාරක් අයින හිස් ඉඩමක් තියෙනවා. දැන් මේ පාර දිගේ එක එක මිනිස්සු යනවා. දැන් ওই පාර දිගේ යනවා ගොවිය. මේ ගොවිය දකින්න මේ හිස් ඉඩම. එතකොට ගොවිය දකින්නකොට මේ හිස් ඉඩම දකින්නකොට ගොවියට මොකද්ද නැවෙන්නේ? ගොවියට එතන පේන්නේ හිස් ඉඩමක් නෙමෙයි. ගොවියට පේන්නේ මේ හිස් ඉඩම තුල කරන වගාව. ඔහුගේ එළවලු වගාව, එහෙම නැත්නම් ඔහුගේ කුඹුරු වගාව තමයි ඔහු මේ හිස් ඉඩම තුල දකින්නේ. ඊළඟට එතනින් යනවා ව්‍යාපාරිකයෙක්. එතකොට මේ ව්‍යාපාරිකයා මෙතන දකින්නේ ලොකු ෆැක්ටරියක් ගහලා ඒ ෆැක්ටරිය වෙන නිෂ්පාදන ටික. එහෙම නැත්නම් ඔහු දකින්නේ මෙතන ලොකු හෝටලයක් හදලා, එහෙම නැත්නම් මෙතන ලොකු සාප්පු සංකීර්ණයක් හදලා, ඒක තමයි අර ව්‍යාපාරිකයා දකින්නේ. මෙතනින් යනවා තව මිනිස්සෙක්. ඔහු මේ ගෙයක් හදන්න බලාපොරොත්තු ඉන්න මිනිස්සෙක්. ඔහු මෙතන යනකොට ඔහු දකින් හිස් ඉඩම නෙමෙයි. ඔහු දකින්නේ එතන තට්ටු දෙක, එහෙම නැත්නම් තුනක ගෙයක් හදලා ලස්සන ගාඩන් එකක් හදලා පවුලේ සමග එතන සතුටින් ඉන්නවා. ඔහු එතන දකින්නේ. ඊළඟට මෙතනින් ඉස්සරහින් යනවා පරිසරවේදී. ඔහු මොකද්ද දකින්නේ? ඔහු දකින්නවා මේ හිස් ඉඩම තුල ගස්වවල මේක වනාන්තරයක් බවට පත් වෙලා, සුන්දර වන උද්‍යානයක් බවට පත් වෙලා තියෙන ඔහු දකිනවා. ඊළඟට මෙතනින් මේ ඉස්සරහින් යනවා භාවනා යෝගී. ඔහු මොකද දකිනවා? ඔහු දකිනවා මෙතන පන්සලක් හදලා, එහෙම නැත්නම් මෙතන ආරණ්‍යයක් හදලා, සක්මන් මළු හදලා, භාවනාවට සූදු හොඳ නිෂ්කලංක පරිසරයක නිෂ්කලංක ආරණ්‍යයක් හදලා තියෙනවා ඔහු දකිනවා. මේ විදිහට එක එක්කිනා මේ ඉස්සරහින් පාර ඉස්සරහින් යන එක එක්කිනා එක එක විදිහට මේක දකිනවා. කවුරුවත් හිස් ඉඩම දකින්නේ නැහැ. කලාතුරකින් කෙනෙක් මෙතන ඉස්සරහින් යනවා. ඔහු මේ හිස් ඉඩම ලෙසම දකිනවා. ඊළඟට මේ හිස්භාවයත් ඉක්මවාගේ දකිනවා. මේ හිස්භාවයත් ඉක්මවා දකිනකොට ඔහුට බුදුන් හම්බ වෙනවා.